හොඳයි ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නවා ගේ ළඟට. ඉතින් ගේ ළඟ දොරටුව ළඟ තමයි ඉන්නේ. ඉතින් බෙල් එක තියෙනවා අපි ගහලා බලමු අද දවසේදී අපිව පිළිගන්න කවුද එළියට එන්නේ කියලා. බෙල් එක නම් ගැහුවා බලමු කවුද එන්නේ කියලා නේද? හොඳයි දොර ඇරියා. හොඳයි අපිට එන දවසේ අපි ශ්‍රී ඔබේ නිවසේ වැඩ සටහන අරගෙන ආවිල්ලා තියෙන්නේ. හොඳයි ඔන්න අද දවසේදී අපට මේ නිවසේ අයත් එක්ක තමයි ශ්‍රී ඔබේ නිවසේ වැඩසටහන රූගත කරන්න ආවිල්ලා තියෙන්නේ. ඉතින් අපට ආරාධනා කරා එතුළට ආවිල්ලා මේ වැඩසටහන රූගත කරන්න කියලා. චුට්ටක් රැඳී සිටින්න අපි කෙටි වේලාවකින් ශ්‍රී ඔබේ නිවසේ වැඩසටහනේ ඉතුරු තොරතුරු සමග හමු වෙන තුරු. හොඳයි ඉතින් මේ අයත් එක්ක තමයි අද දවසේදී මා ඔබට ශ්‍රී ඔබේ නිවස වැඩසටහන ගෙන එන්නේ. ඉතින් ඕගලන් බලනවා ඇති මේ අය කවුද කියලා. ඇත්තෙන්ම ඉතින් මාත් හරියටම විස්තර දන්නේ නැහැ. ඒ වගේම ඕගලනුත් බලාපොරොත්තු වෙන ඇති මේ අයගේ විස්තර තොරතුරු අද දවසේදී ශ්‍රී ඔබේ නිවස වැඩසටහන සමගින් ගෙන එන තුරු. ඉතින් එහෙමනම් කාල වේලාව ගන්න නැතුව මා හැමදාමත් කියනවා වගේ මුහුන්ගේ හඬින්ම අපි අහලා බලමු නේද මේගොල්ලන්ගේ විස්තර මොනවද කියලා. කියන්නකෝ බලන්න මුලින්ම ඔබ ගැන තොරතුරු. මගේ නම කාන්ති ලොන්. මම ලංකාවේ මේගමෙන් ආවේ. මේගමේ කියන්නේ පන්සල් පාරේ අපි පුංචි කාලේ හැදුනේ. මගේ තාත්තා මේගමේ හරිස්චන්ද්‍ර විද්‍යාලයේ ප්‍රින්සිපල් ප්‍රයිමරි සෙක්ෂන් එකේ. මගේ අම්මා කුලසිංහ කෙනෙක්, ෆේමස් කුලසිංහ කෙනෙක්. අපි හැදිද්දී අපි පවුලේ 8 දෙනෙක් හිටියා. ගෑණු ළමයි 4 දෙනයි, පිරිමි ළමයි 4 දෙනයි. ඉතින් අපි තවත් තොරතුරු ඉදිරියේදී කතා බහ කරමු. Can you tell me what is your name, what is your doing here, what is your job? My name is Göran Lund and I work as an engineer in ABB in Malmö. I'm a project manager also and I'm 54 years old. Okay, thank you. ඔහු සඳහන් කරේ අවුරුදු 54ක් කියලා ඉංජිනේරු වෘත්තියේ ඉඳලා සිටිනවා කියලා. ඉතින් අපි ඉදිරියේදී ඔහුත් සමග විටින් විට කතා බහ කරන්න සූදානම් සිටිනවා ශ්‍රී ඔබේ නිවස වැඩසටහන සමගින්. Can you tell me what is your name, you are working or studying, what is the things? My name is Amelie and I study at the University of Helsingborg and I'm 20 years old. Okay. Hello, my name is Patrick and I'm 22 years old and I'm off to study web design. Okay. මේ අය තමයි අද දවසේදී ඔබත් සමග ශ්‍රී ඔබේ නිවස වැඩසටහන සමගින් එකතු වෙන්නේ. ඉතින් චුට්ටක් ප්‍රශ්නයක් නේද? මොකද විදේශ ජාතිකයෝ කිහිප දෙනෙක් සමග තමයි අද දවසේදී අප මේ වැඩසටහන ගෙන එන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මා සිතන්නේ ඔබටයි. මොකද මොහුන් කියන දේවල් සමහරක් විට ඔබට හරියාකාරව තේරුම් ගැනීමට හැකියාවක් නොලැබෙන අනිවාර්යෙන් මාය පිළිබඳව විටින් විට සිංහල භාෂාවෙන් පරිවර්තනය කරන්න සූදානම් වෙලා සිටිනවා. ඉතින් අද දවසේදී විශේෂම කාන්ති මහත්මියත් ඒ වගේම ඔහුගේ ආදරණීය ස්වාමි පුරුෂයාත් ඒ වගේම මේ ඔහුගේ ආදරණීය දුවත් ඒ වගේම මොහුත් සමග තමයි අපි මේ වැඩසටහන ගෙන එන්නේ. ඉතින් අපි කාන්තිගෙන් ඉස්සල්ලාම අහලා බලමු. විශේෂම කාන්ති මහත්මිය සඳහන් කරා වසර 35ක වගේ කාල සීමාවක් වෙනවා මේ ස්වීඩන් රාජ්‍යයට, එහෙම නැත්නම් ස්වීඩන් රටට ඇවිල්ලා කියලා. ඉතින් අද දවසේදී විශාල පිරිසක් අපිත් එක්ක මේ වෙලාවේ එකතු වෙලා ඉන්න. මොකද ශ්‍රී ඔබේ නිවුස් වැඩසටහන කියන්නේ ගොඩක් අය ආස කරන ගොඩක් ජනප්‍රිය වැඩසටහනක්. ඉතින් ඔවුන් ආස ඇති විශේෂයෙන්ම ඔබගේ යහළුවන් යෙහෙළියන් ලෝකේ පුරා මේ වන විට ව්‍යාප්ත වෙලා එක් එක් රටවල ඉන්නවා ඇති. අනිවාර්යෙන් මේ වැඩසටහන බලනවා ඇති. ඉතින් අපි ඉස්සල්ලාම දැනගන්නට කැමති කොහොම නමුත් ඔබගේ මේ ස්වීඩන් ගමන ආරම්භය කොයි අයුරින්ද සිදු වුණේ කියලා. 1975 මට ටෝරිස් කෙනෙක්ව හම්බුණා ලංකාවේ. ඒක මගේ නංගියේ මාර්ගයෙන් හම්බුනේ, එයාගේ පෙන් ෆ්‍රෙන්ඩ්. ඒ ටෝරිස් කියලා තිබුණා නංගියේ යාළුවෙකුට. එයාට ලංකාවේ හොඳ ෆැමිලි එක ළමයෙකුව දැනගන්න දෙක හම්බ වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ විදිහට තමා මගේ ෆස්ට් හස්බන්ඩ් අප අතරට ආවේ. එතකොට ඔගොල්ලෝ හිතයි දන්නේ ෆස්ට් හස්බන්ඩ් කිව්වම කෝ ඒ මිනිස්සයා කියලා. එයා අද නැහැ අපි අතර. එයා ජීවිතේ අතර නැහැ. නමුත් අපි ඉතාම තැන්ක්ෆුල් වෙනවා, ස්තුතිවන්ත වෙනවා එයාට. එයා අපේ පවුලට හුඟක් නෑයෙක් වගේ කරපු හැම දෙයක් ගැනම. හොඳයි. ඉන් අනතුරුව තමයි ඔබට හැකියාව ලැබුණේ මේ ස්වීඩන් රාජ්‍යයට පැමිණීමට. ඒක තමයි මං ඒ ෆස්ට් හස්බන්ඩ් එමුලින්ම අපි දෙන හම්බුණා 1975. 76 ඊට පස්සේ අපි බැඳලා මං ස්වීඩන් වලට ආවා. මං ස්වීඩන් ආපු දවස් ඉඳලා හැමදාම හිටියේ හෙල්සිම්බෝයි නගරේ. හොඳයි. ඉතින් ඔබ සඳහන් කළ ආකාරයට දැන් ඔබ
විශාල කාල සීමාවක් මේ රටේ තමයි ජීවත් වෙලා තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම බලන් ඉන්න අය හිතනවා ඇති බලන් ඉන්න අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා ඇති වසර 35ක යම්කිසි රටක ජීවත් වුණා කියන්නේ අනිවාර්යයෙන්ම අර අපි කියන වගේ මේක අපේ ගම වගේ කියලා. එහෙම කියනවනේ ගොඩක් අය තමුන්ගේ බොහෝ කාලයක් එම එකම ස්ථානයේ රැඳී සිටියම. ඉතින් ඔබට ඇත්තටම මේක ඔබේ ගමද? හෙල්සින්බෝයි කියන්නේ මගේ මව් නගරය කියලා මට දැන් හිතෙන්නේ. ඉස්සර මම පුංචි කාලේ නම් මේ ගමනේ. ඒ වුණාට දැන් මට හෙල්සින්බෝයි කියන්නේ මගේ මව් නගරය. මම ලංකාවට ගියාම හුඟක් වෙලාවට කියනවා ආ දැන් අපි ගෙදර යන්නේ තව දවස් දෙකනේ තියෙන්නේ කියලා. ඒ කියන්නේ ගෙදර කියන්නේ හෙල්සින්බෝයි. හදයි ඉතින් කතා බහ කරන්නට නම් බොහෝ දේවල් තියෙනවා. ඒත් එක්කම තවත් කිහිප දෙනෙකුත් ඉන්නවා විශේෂම විදේශ ජාතිකයන්. ඉතින් මොහුන් සමගත් මා කතා කළ යුතුයි. විශේෂයෙන්ම ඔබ කල්පනා කරනවා ඇති කාන්ති ශ්‍රී ලාංකිකයෙක්. ඒ වගේම කාන්තිගේ ස්වාමිපුරුෂ ස්වීඩන් රටේ ජාතිකයෙක්. ඒත් එක්කම කාන්තිගේ දුව. ඉතින් මෑත් සමගත් අනිවාර්යෙන් චුට්ටක් කතා බහ කළ යුතුයි. නමුත් ගැටලුවක් තියෙනවා. මොකක්ද දන්නවද? මෑයට සිංහල කතා කිරීමට හැකියාව අඩුයි. මොකද විශේෂයෙන්ම අප දන්නවා ඔබ දන්නවා විශේෂයෙන්ම මේ රටක ඉපදුනාම මේ පසුබිමට හැර ගැස්සුනාම බොහෝ විට සිංහල කතා බහ කිරීමේ අඩුවක් තියෙනවා. කොහොම නමුත් තවත් දෙයක් තියෙනවා. ඇයට ඉංග්‍රීසි කතා කිරීමට හැකියාව තියෙන නිසා අපිට ඉංග්‍රීසියෙන් යම් කිසි දෙයක් ඇගෙන් ඇසීමට හැකියාව තියෙනවා. මොකද ස්වීඩන් රටේ කතා කරන්නේ වෙනත් භාෂාවක් නේද? ඒ භාෂාව මට කතා කරන්න බෑ. ඒකේ ප්‍රශ්නේ තියෙනවා. හරි. කමක් නෑ. How many times you are visit in Sri Lanka? 4 times. What do you think about Sri Lanka? I think it's a beautiful country. Why you don't like to go stay there? Sri Lanka is a beautiful country. You are telling me it's a beautiful country, no? Why you are thinking, you are not thinking to go there? I'm sorry, I don't. You are telling to Sri Lanka is a beautiful country. Your mom is Sri Lankan. Why you are do not go to there, stay? Stay a longer while, you mean live or... Yeah. I don't know, I'm so used to the Scandinavian country and European way of living. I like the snow in winter and That means you like this country. ඕකේ හිතේ මම ඇගෙන් ඇහුවේ කොච්චර කාලයක්ද ශ්‍රී ලංකාවට විසිට් කරන්න එහෙම නැත්නම් ශ්‍රී ලංකාවට ගිහලා ඉතින් හතර සැරයක් ගියා කියලා. ඉතින් මම ඇහුවා ශ්‍රී ලංකාව ලස්සනයි කිව්වා ශ්‍රී ලංකාව හොඳයි කියනවනම් ඇයි ඔබ ශ්‍රී ලංකාවේ පදිංචි වෙන්නේ නැත්තේ කියලා ගිහිල්ලා. මොකද හොඳ ලස්සන නගරයක් නේද, ලස්සන රටක් නේද, දෙකම තමුන්ගේ මව ශ්‍රී ලාංකිකයෙක් කියන දේ සඳහන් කරපුවා. ඉතින් ඇය සඳහන් කරන්නේ ඇය මේ පරිසරයට හුරු වෙලා තිනවා, මේ රටට ඇය ගොඩක් කැමතියි ජීවත් වෙන්න කියලා. කොහොම නමුත් ඉතින් ප්‍රශ්න ගැටළු ඇති ඔබට. අපි ඉදිරියේදී මේ ඔක්කොම හැම දෙයක්ම කතා බහ කරමු. විරාමයක් ගත්තොත් හොඳයි නේද කියලා තමයි ඔබ හිතන්නේ නේ? අනිවාර්යෙන් මාත් හිතන්නේ විරාමයක් ගත්තොත් හොඳයි කියලා. එහෙමනම් අපි කෙටි විරාමයක් අරගෙන එකතු වෙමු ශ්‍රී ඔබේ නිවුස් වැඩසටහන සමගින්.